ගොඩක් ඇඩ් තියෙන ප්‍රශ්නයක් තමයි YouTube එකකට නැත්නම් TikTok එකකට වීඩියෝ එකක් එඩිට් කරපුවම කොපිරයිට්ස් වදින එක. ඉතින් කොපිරයිට්ස් නැතුව කොහොමද වීඩියෝ එකක් හදාගන්නේ? ඔයමවතාවත් සබස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්ම YouTube channel එක සබස්ක්‍රයිබ් කරන්න. ඔයාලට මේ වගේ ටිප්ස් and tricks ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ කොහොමද cap cut එක හරහා copyright වදින්නේ නැති audios use කරලා videos හදන්නේ කියන එක. ඉතින් අපි වැඩිදුර කතා කරන්න නැතුව කෙලිම යන් tutorial එකට. එහෙනම් අපි බලමු කොහොමද ඔයාගේ video එකට copyright වදින්නේ නැති audio එකක් add කරගන්නේ කියලා. ඔයා මුලින්ම කරන වාගේ video එක මෙන්න මේ ආකාරයෙන් ටයිම්ලයින් එකට ගෙනලා ඩ්‍රැග් කරගන්න ඕනේ. ඔයාලට මේකට ඔඩියෝ වර්ග දෙකක් යොදා ගන්න පුළුවන්. මේ ඔඩියෝ කියන ටැබ් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් සවුන්ඩ් ඉෆෙක්ට්ස් සහ මියුසික් කියලා ජාති දෙකක් තියෙනවා. ඉතින් අපිට මියුසික් එකක් යූස් කරන්න පුළුවන්. මියුසික් එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔඩියෝ එකේ සම්පූර්ණයෙන්ම යන මියුසික් එකක්. එක දිගට යන මියුසික් එකක් වෙන්න පුළුවන්, එක කොටසකට යන මියුසික් එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මියුසික් ගොඩාක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ බ්ලොග්ස් වලට, TikTok videos වලට මියුසික් මෙතනින් ගන්න පුළුවන්. ඔයා හිතමු කොහට ඕනේ කියලා පියානෝ මියුසික් එකක් වාට තියෙන මෙන්න මෙතන ගිලා පියානෝ කියලා ටයිප් කරන්න. එතකොට ඔයාට මේකේ තියෙන පියානෝ මියුසික් ඔක්කොම එනවා. එතකොට මේ මියුසික් එකේ ඩියුරේෂන් එක මෙන්න මෙතනින් සඳහන් වෙනවා. ඔයාට මෙන්න මේ ප්ලස් බටන් එක ක්ලික් කරලා එහෙමත් නැත්නම් මෙන්න මේක ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ක්ලිප් එකේ සයිස් එකට මෙන්න මෙහෙම සිලෙක්ට් කරලා මියුසික් එක සිලෙක්ට් කරලා ඔයාට ස්ප්ලිට් කරගන්නත් පුළුවන්. මියුසික් එකක් ඇඩ් කරද්දී මතක තියාගන්න ඕනේ මියුසික් එක එක පාට් පටන් ගන්නවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට සද්ද වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට පුළුවන් මෙන්න මේ මියුසික් එක ක්ලික් කරලා මියුසික් එක ෆේඩ් ඉන් එකක් ඇඩ් කරගන්න. ෆේඩ් ඉන් එකක් ඇඩ් කරගත්තාම ඔයාලට පේනවා මියුසික් එක හෙමින් ලාවට තමයි පටන් ගන්නෙ, උඩ ලස්සන්ට උඩට යන කර්ව් එකක් විදියට. ඔයාලට ඒ වගේම ෆේඩ් අවුට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ කීපර වෙදි ලස්සනට සවුන්ඩ් එක අඩු වෙලා ඔයාගේ වීඩියෝ එකේ මියුසික් එක ප්ලේ වෙනවා. ඔයාලට මෙන්න මෙතනින් වොලියුම් එක වැඩි කරගන්න පුළුවන් ඔයාලට ඕන ඩෙසිබල් ගානකට. හැබැයි මතක තියාගන්න වොලියුම් එක ගොඩක් වැඩි කරන්න එපා. අහන් ඉන්න අයට හෙඩ්සෙට් එකකින් පාවිච්චි කරන අයට ඒක අහන්න අමාරු වෙයි. ඔයාට සවුන්ඩ් එකේ ස්පීඩ් එක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතන මේ බා එකෙන් ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට ඒ ස්පීඩ් එක වැඩි කරද්දී ටෝන් එක චේන්ජ් වෙන්නේ නැති වෙන නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ මියුසික් එක ඇඩ් කරගන්න තැන් පස්සේ ඔයගොල්ලන්ට සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඇඩ් කරගන්න කියලා. තව මතක තියාගන්න දෙයක් තමයි මට කියන්න මතක වෙච්ච මේ හැම ඔඩියෝ එකක්ම කොපිරයිට් ෆ්‍රී. එතකොට මේවා ඔයගොල්ලන්ගේ YouTube වීඩියෝ එක, TikTok වීඩියෝ එක, Instagram වීඩියෝ එක දැම්මා කියලා කොපිරයිට් ස්ට්‍රයික් එකක් වදින්නේ නැහැ. YouTube එකේදී සමාල්ලාවට කොපිරයිටඩ් මියුසික් කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි කොපිරයිට් ස්ට්‍රයික් එකක් වදින්නේ නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ගේ YouTube channel එකට කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ට සවුන්ඩ් ඉෆෙක්ට්ස් යූස් කරන්න පුළුවන්. හිතන්න ඔයාලට දාන්න ඕනේ කියලා බෙල් එකක සවුන්ඩ් ඉෆෙක්ට් එකක්, එහෙමත් නැත්නම් කාර් එකක හෝන් එකක්, එහෙමත් නැත්නම් කෙනෙක් ඇවිදින සද්දයක්, නැත්නම් අප්පුඩි ගහන සද්දයක්. ඔයාලට මෙන්න මෙතන ගිහිල්ලා ටයිප් කරන්න පුළුවන්. අප්පුඩි ගහන කෙන සද්දයක් ඕන නම් අප්ලෝස් කියලා ටයිප් කරපුවාම ඔයාට ඒකට අදාළ ඔක්කොම ඔඩියෝ ක්ලිප්ස් බලා ගන්න පුළුවන්. ඔයාට ඒකට කැමති එකක් සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් ප්ලේ කරන්න පුළුවන්. ක්ලික් කරපු ගමන් ප්ලේ වෙනවා. ඔයාට මෙන්න මේ හැම එකම ප්ලේ කරලා බලලා ඔයාට පුළුවන් කැමති එකක් සිලෙක්ට් කරගෙන ඔයාගේ වීඩියෝ එකේ අදාළ තැනට මෙන්න මෙහෙම ඇඩ් කරගන්න. එතකොට තව ලේ එකක් ක්‍රියේට් වෙලා ඒක ඇඩ් කරගන්න හැකියාව හම්බ වෙනවා. ඔයාට මේ ආකාරයෙන් එක මූව් කරන්න පුළුවන් ඕන තැනක. කලින් වගේම එක ස්ප්ලිට් කරන්නත් ඔයාට පුළුවන් ඔයාට ඕන ප්‍රමාණයට. එතකොට මෙන්න මේ වගේ ඔයාට පුළුවන් ඔඩියෝස් ඇඩ් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාට ඕනේ නම් වීඩියෝ එකකින් තියෙන ඔඩියෝ එකක් ඇඩ් කරගන්න මම ඒකත් කියලා දෙනවා. ඔයා වීඩියෝ එක දැකපු ඔඩියෝ එකක් ඔයාට ඇඩ් කරගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මම මේ දැන් කියලා දෙන මෙතඩ් එකකින් ඒක ඇඩ් කරගන්න. ඔයාට තියෙන්නේ මෙන්න මෙතන තියෙන extracted audios කියන එකට ගිහිල්ලා එක ක්ලික් කරපුවාම මෙතනට import කරන්න පුළුවන් ඔයා කැමති වීඩියෝ එක. ඔයා හිතන මම යොදා ගන්නවා කියලා මගේම වීඩියෝ එකක්. එතකොට ඒක ඩබල් ක්ලික් කරපු ගමන් ඔයාගේ ඔඩියෝ එක එක්ස්ට්‍රැක්ට් වෙනවා. ඒ ඔඩියෝ එක ඔයාට ගෙනල්ලා ඕන තැනක ප්ලේ කරලා බලන්න පුළුවන්. දැන් අපි කරේ තිබ්බ ඕ වීඩියෝ එකකින් ඔඩියෝ එකක් එක්ස්ට්‍රැක්ට් කරපු එක. එතකොට ඔයාට ඒක යූස් කරලා ඔයාගේ TikTok වලට උනා යූස් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි ඔයා මියුසික් ඔයාගේ වීඩියෝ එකට දාගන්නේ කොපිරයිට් ෆ්‍රී, කොපිරයිට් ස්ට්‍රයික් වදින්නේ නැති වෙන විදියට.
ඉතින් ඔන්නඔහම තමයි ඔයාගේ වීඩියෝ එකට copyright free audio track එකක් add කරලා ඔයාගේ වීඩියෝ එක ලස්සන කරගන්නේ. මේක ඇත්තටම වැදගත්. මොකද හැම වීඩියෝ එකකම emotional side එකක් අපිට music හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා ඔයා ඔයාගේ videos දාද්දි audios use කරන්න. ඒ use කරන audios වල copyright වදින්නේ නැති වෙන level එකට වග බලා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ අද ඉගෙනගත්ත දෙයින් ඔයාගේ වීඩියෝ එක copyright වදින්නේ නැති විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකදී අපි කතා කරනවා කොහොමද video speed එක වෙනස් කරගන්නේ time lapse video එකක් හදාගන්නේ සහ interactive හරිම ලස්සන video එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයා දැන්ටත් මාව subscribe කරලා නැත්නම් දැන්ම video එක subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ video එක දැම්මම ඔයාලට notification එකක් එයි. එහෙමනම් ඊළඟ video එකෙන් හම්බ වෙනකන් ජය වේවා.